අයිබුවන්. සමහර වෙලාවට එකම ඉරියව්වෙන් බොහෝ වෙලාවක් සිටින විට හෝ වෙනත් හේතුවක් නිසා අත්පාවල ඇතිවන හිරිවැටීම් වලට ඔබ මුහුණ දී තිබෙන්න පුළුවන්. එහෙම වෙන්නේ කොහොමද දන්නවද? ඔබගේ ස්නායුවල ඇතිවන තාවකාලික පීඩනයක් නිසායි ඔබට එහෙම වෙන්නේ. මීට පෙර මේ පිළිබඳව ඔබ ඇත්තටම හිතන්නේ නැතුව ඇති. මේ තත්ත්වයට කියන්නේ පැරස්තේෂිය කියලයි. සමහර වෙලාවට හිරිවැටුනම නැවත සුළු මොහොතකින් හරියනවා. ඒ කියන්නේ ස්නායු පීඩනය අඩු වෙනවා. ඉඳලා හිටලා නැතුව මේ තත්ත්වයට දිගින් දිගටම මුහුණ දෙන්න වෙනවනම් සමහර විට ඒ ඔබගේ ශරීරයේ තිබෙන වෙනත් ශරීර ගැටලුවක ලක්ෂණයක් පෙන්නුම් කිරීමක්ද වෙන්න පුළුවන්. එනිසා කිසිම විටක නොසලකා හැරලා ඉන්න එපා. ඒ වගේම හිරිවැටීමක් ඇති වෙද්දී ඔයාගේ අත්වල පාදවල වේදනාවක් ඇති වෙනවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගන්න ඕනේ. මොකද මෙවට ඕනම කෙනෙක්ට තාවකාලික විසඳුම් තියෙනවා. ඒත් නොනවත්වාම වේදනාවක් ඇතිවීමෙන් පසු කලින්ම කාලීන අතුරු ආබාධ ඇතිවීමේ අවදානම වැඩි. මේ රෝගයේ ලක්ෂණ ගැන කතා කළොත් සාමාන්‍යයෙන් පොදු ලක්ෂණයක් විදිහට අල්පෙනිති කටුවකින් අනිනව වගේ සංවේදීතාවයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම හිරිවැටුණු මොහොතකදී ඔබ කොතෙක් එම ස්ථානය රිදවීමට උත්සාහ කළත් කිසිම දෙයක් නොදැනීමකට ලක්වෙනව විතරක් නෙමෙයි, කැසීමක් හෝ එම ප්‍රදේශයේ දැවිල්ලක් ඇතිවීමටත් ඉඩ තියෙනවා. මේ ඇතිවීමට හේතුව විටමින් ඌනතාවය කිව්වොත් නිවැරදි. විටමින් B, විටමින් B1, විටමින් B6, විටමින් B12 යන විටමින් වර්ග හා විටමින් ඊද ශරීරයට හිඟවීමේදී මේ තත්ත්වය ඇති වෙනවා. ඒ විතරක් නෙමෙයි, මේ විටමින් D හා විටමින් B6 ශරීරයට ඕනෑවට වඩා වැඩි වුණාමත් මේ හිරිවැටීම ඇති වෙන්න පුළුවන්. හර්පීස්, HIV වැනි රෝගයන් වැළඳී ඇති පුද්ගලයින්ටත් වරින් වර හිරිවැටෙන ස්වභාවයක් එනවා. හැබැයි ඒ කියන්නේ පැරස්තේෂිය තත්ත්වය නම් නෙමෙයි. එම රෝග හැදුනම සමේ දරා ගැනීමේ ශක්තිය හීන වෙනවා. අන්න ඒ නිසයි එහෙම අයට එම වෙන්නේ. තවත් කරුණක් තමයි ඔබට හදිසි ඇතිවිය හැකි විවිධ කුඩා අනතුරු වලින් හා ඒ වගේම අධික බරක් කොසවද්දී ස්නායු පීඩනය වැඩි වී මේ තත්ත්වය ඇති වෙන අවස්ථාත් තියෙනවා. ඔබ මද්‍යසාර භාවිතා කරන්නෙකු නම් මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න. මොකද මද්‍යසාර කියන්නේ ශරීරයේ ස්නායුවලට තදින් හානි කරන දීර්ඝාර්ගයක්. නොනවත්වා පානය කරන පුද්ගලයන් හට ස්නායු පිපිරීමකට ලක්වී අංශභාග තත්ත්වයට පත්වීමට ඉඩ වැඩි. ඉතින් ඔබ අද සිට හෝ මද්‍යසාර ගැනීම පාලනය කරන්න වග බලා ගන්න. තවත් කරුණක් තමයි විෂද්‍රව්‍ය වන ඊයම්, ආසනික් සහ රසදිය වැනි දේවල් ශරීරගත වීමෙන් ස්නායු ක්‍රියාකාරීත්වයට හානි කරනවා. ඒ කියන්නේ සමහර ප්‍රතිජීවක සහ ප්‍රතිවෛරස් ඖෂධ වර්ග නැත්නම් බෙහෙත් වර්ගවලින් අභ්‍යන්තර ක්‍රියාකාරීත්වයට හානි වෙනවා. මේ නිසා අක්මාවල රෝග, හෝමෝන ගැටලු, දියවැඩියාව, තයිරොයිඩ් ග්‍රන්ථි ආශ්‍රිත රෝග පැරස්තේෂියා තත්ත්වයෙන් ඔප්නැංවීමට පුළුවන්. මේ ස්නායු සිටින තත්ත්වයට වැඩි වශයෙන් මුහුණ දෙන්නේ කාන්තාවන්. මොකද එයාලගේ ස්නායුවලට පිරිමි ශරීරයේ ස්නායුවලට වඩා දරා ගැනීමේ ශක්තිය අඩු නිසා. ඒ වගේම මේ දේ නම් ඕනම කෙනෙක්ට විය හැකි. මොකද දන්නවද? ශරීරයේ ක්‍රියාකාරී නොවි දිගු වේලාවක් ඇඳේ වැතිර සිටින වගේම දවස පුරා එකම ඉරියව්වේ වැඩ කරන පුද්ගලයින්ටත් මේ ඇතිවන හිරිවැටීමට මුහුණ පාන සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් අද මේ වීඩියෝවෙන් අපි ඔබ වෙතට අරගෙන ආවේ එවැනි අවස්ථාවලදී කළ යුතු දේවල් සහ ඒවා උග්‍රවීම වළක්වා ගන්න කොහොමද කියන ආකාරයයි. පළමු පියවර. දිනපතා ව්‍යායාම කිරීම. දිනපතා ව්‍යායාම කිරීම ඔබගේ ශරීර සෞඛ්‍යයට සෑම අතින්ම හොඳ ප්‍රතිලාභ ගෙන දෙන්නක්. ඔබ ඇවිදින විට, දුවන විට, පාපැදිය දාවන කරන විට හෝ පිහිනන අවස්ථාවන්වලදී එයින් සිදුවන්නේ ඔබගේ ශරීරයේ රුධිර හා ඔක්සිජන් සංසරණය වැඩි දියුණු වී ශරීරය තුළ ඇතිවන විවිධ හිරිවැටීම් සහ සංවේදීතාවයන් නිට්ටාවටම සුව කිරීමයි. සුව කිරීමේ තවත් ක්‍රමයක් තමයි දිනකට මිනිත්තු 20ක් පමණ සෑම උදෑසනකම යෝගා කිරීමෙන් දවස සුවෙන් ගෙවීමට ස්නායු පද්ධතිය ප්‍රාණවත් කර ගැනීම. මතක තබාගත යුතු කරුණක් තමයි ඔබ කුමන ව්‍යායාමයේ යෙදී සිටියත් පාදවලට ගැළපෙන සපත්තු දමන්න. ඇඟිලි හිරවී හෝ පතුල නැමි ව්‍යායාම කිරීමෙන් ශරීරයේ සිදුවන ලේ ගමනාගමනය පාදෙහි බ්ලොක් වන්නට පුළුවන්. ඒ නිසා පාදවල හිරිවැටීමේ තත්ත්වයක් ඇතිවෙන්නටත් ඉඩ තියෙනවා. දෙවන පියවර. උණුසුම් ජලය භාවිතය. අත් සහ පාද හිරිවැටීමේ තත්ත්වය ඇති වූ විට ඔබ කරන්නේ ඉන්න ඉරියව්ව වෙනස් කරගන්න එකයි. ඒක ක්ෂණික ක්‍රියාවක් වගේම දිගු කාලයක් රැඳෙන ක්‍රියාවක් නොවන බව ඔබ දන්නවා. මේ තත්ත්වය ඇති වුණාම හෝ විටින් විට සෑදෙන කෙනෙකු නම් ලේසියෙන් කළ යුතු දෙයක් ලෙස රෙදි කැබැල්ලක් නටන උණු වතුරේ පොඟවලා හිරිවැටෙන ස්ථානවලට තවන්න. සීතල ගතියක් එනවත් එක්කම තව තවත් පොඟවා තවන්න. එමගින් අතේ හෝ පයේ ඇති වී තිබෙන ස්නායු පීඩනය අවම කරනවා. තවත් කරුණක් තමයි මේ තත්ත්වය ඇති වූ විට
උණුවතුර ස්නානය කළහොත් ඔබගේ මුළු ශරීරයේම ප්‍රබෝධයක් ඇති වෙනවා. නමුත් සෑම දිනකම උණුවතුර ස්නානය කිරීමෙන් ඔබ වළකින්න. තුන්වන පියවර සම්බාහනය කිරීම. ඔබගේ පාදයේ හෝ අත්වල ඇතිවන හිරිවැටීමෙන් මිදීමට තවත් සරල ඵලදායි ක්‍රමයක් තමයි මේ සම්බාහනය කිරීම කියලා කියන්නේ. එවිට රුධිර සංසරණය උත්තේජනය කරන අතර ස්නායු හා මාංශ පේශි උත්තේජනයට ලක් වෙනවා. සම්බාහනය කරන විට රත් කරගත් පොල් තෙල් හෝ ඔලිව් තෙල් භාවිතා කිරීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන්. පැරස්තේෂියා තත්ත්වය ඇති වූ විට මෙලෙස පැය භාගයක් පමණ කාලයක් සම්බාහනය කිරීමෙන් පසු විනාඩි 5ක පමණ කාලයක් ඇවිදිය යුතු බවත් ඔබ මතක තබා ගන්න. හතරවන පියවර ලුණු භාවිතය. ලුණු භාවිතය මෙම තත්ත්වයට ඉතා ප්‍රතිඵලදායක පිළියමක් වෙනවා. මෙහි මැග්නීසියම්, පොටෑසියම් හා සල්ෆේට් අඩංගු වන අතර රුධිර සංසරණය ප්‍රබල ලෙස වැඩි දියුණු වෙනවා. ඊට ඔබ කළ යුත්තේ උණුසුම් ජලයට ලුණු දමා එය තුළ ඔබගේ අත් සහ පාද විනාඩි 10ක් පමණ පොඟවා තබන එකයි. හිරිවැටීමක් ඇති වූ අවස්ථාවක පමණක් නෙමෙයි මේ සතියකට කීප වතාවක් වුවත් ඔබට කරන්න පුළුවන්. වඩාත් අවධානය දිය යුතු කරුණක් තමා වකුගඩු ආශ්‍රිත හා දියවැඩියා වැනි රෝගයන්ගෙන් පෙළෙන්නන් මෙම පිළියම ක්‍රියා කිරීමෙන් වළකින්න. පස්වන පියවර අත් ඔසවා තබා ගන්න. ඔබගේ පාදවල සහ අත්වල ඇතිවන රුධිර සංසරණ දුර්වල වීම නිසා ඇතිවන හිරිවැටීම අඩු කරගන්න උපක්‍රමයක් ලෙස එම අවස්ථාවලදී විනාඩි කිහිපයක් අත් පපුව මට්ටමින් ඉහළ සිටිනසේ ඔසවා සිටින්න. තවත් කරුණක් තමයි බොහෝ දිනකට රාත්‍රී කාලයේදී ඇඳ මත සිටින විට පාද හිරිවැටීමකට ලක්වීම. ඒ වගේ වෙලාවට කොට්ට කිහිපයක් උඩ ඔබේ පාද තියලා විනාඩි කිහිපයක් හිඳින්න. මේක ඔබට ඉතා ලෙහෙසියෙන් පහසුවෙන් කරගන්න පුළුවන් ක්‍රමයක්. හයවන පියවර මැග්නීසියම් සහිත ආහාර ගැනීම. බොහෝ විට අත්හා පාද හිරිවැටීමට ප්‍රධාන හේතුවක් තමයි ශරීරයට මැග්නීසියම් හිඟවීම කියලා බොහෝ වෛද්‍යවරුන් කියන්නේ. ඔබ එදිනෙදා ගන්න ආහාරවල මැග්නීසියම් අඩංගුද නැද්ද යන්න ඔබ සමහර විට නොදන්නවා වෙන්න පුළුවන්. මැග්නීසියම් බහුල ලංකාවේ සිටින ඔබට පහසුවෙන් ලබාගත හැකි ආහාර කිහිපයක් මම කියන්නම්. ඒ තමයි කෙසෙල්, අලිගැට පේර, කොළයලවලු, ධාන්‍ය වර්ග සහ මාළු වර්ග. කොහොමුණත් මේ ආහාර වැඩි වැඩියෙන් ගන්න විට ඉක්මනින් ස්නායු පද්ධතිය හොඳින් සක්‍රියතාවයට පැමිණෙනවා. ඒ විතරක් නෙමෙයි දිනකට මැග්නීසියම් මිලිග්‍රෑම් 350ක් ශරීරගත වීමෙන් පැරස්තේෂියා තත්ත්වය මගහරවා ගන්නත් පුළුවන්. හත්වන පියවර විටමින් B සහිත ආහාර ගැනීම. අප කලින් කියපු කරුණක් තමයි විටමින් B සහ විටමින් B12 ශරීරයෙන් හිඟවීමේදී මෙම තත්ත්වය ඇතිවීමට ඉඩ තියෙනවා කියලා. ස්නායු පද්ධතිය හොඳින් ක්‍රියා කරවීමට අත දෙන වියලි පළතුරු, බිත්තර, චීස්, බෝංචි සහ මස් වර්ගවල විටමින් B බහුලව තිබෙනවා. ඉතින් ඔබත් අවම වශයෙන් සතියකට දින 3ක්වත් මේ ආහාර ලබා ගන්න. අටවන පියවර ශාකසාර විසඳුම්. අතීතයේ ජනතාව ශාකසාර විසඳුම් වලටත් සියලුම සෞඛ්‍ය ගැටළු වලට එරෙහිවත් සටන් කළා. ඒ වගේම ඒවා ඉතා සාර්ථක වුණා. ඒ තවාසනාවකට මෙන්ම වර්තමානයේ ජීවත් වන මිනිසුන් එම සෞඛ්‍ය ක්‍රමවේදයන් අමතක කරලා තියෙනවා. සියලුම රෝගවලට සුදුසු මේ සිංහල වෛද්‍ය ක්‍රමවේදය මගින් අත්තා පය හිරිවැටීම එමත් නැත්නම් පැරස්තේෂියා තත්වය නිට්ටාවටම නැති කරගන්න පුළුවන්. ඉතින් ඔබ හෙළ වෙදකම් පිළිබඳ උගත් වෛද්‍යවරුන්ගෙන් උපදෙස් ලබාගෙන අදම කටයුතු කරන්න වගබලා ගන්න. මෙම පියවරයන් අට මගින් ඔබට හිසරදයක් වෙලා තිබුණු අත් සහ පාද හිරිවැටීම් වලට සහනයක් ගෙනීමට නිසකවම පුළුවන්. ඉතින් ඔබත් අද සිටම මේ ක්‍රියාකාරකම් කරලා බලන්න. ඔබට සුවපහසු ජීවිතයක් ගෙවීමට මේවා ඉතා වැදගත් වෙයි. ඉතින් මේ වීඩියෝව ඔබට වැදගත් වුණා නම් අද දවස් අපේ YouTube නාලිකාව subscribe කරලා ඉදිරියෙන් තියෙන සීනුව බොත්තමත් ඔබලා අපිත් එක්ක එකතු වෙන අමතක කරන්න එපා. ඒ විතරක් නෙමෙයි මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා යාළුවන්ට පේන ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අලුත් වීඩියෝවකින් අපි නැවත හමු වෙමු. ඔබට සුබ දවසක්.